අයිබෝන් කියලා පිළිගන්න මගල හැමෝම NS එලිටු channel එකේ තවත් අලුත් මොළු TD එකට හරි අදත් ඔයගොල්ලෝ දන්නවා ඇති මම මොකද අරන් ආපු වීඩියෝ එක කියලා ඇත්තම යුරප් thumbnail එකේ මොකද දකින්න ඇති ඒ තමයි HW67 Pro Max කියන smart watch එක ගැන unboxing and full review එකක් right ඇත්තම මම ගොඩක් reviews අරන් ඇවිල්ලා තිනවා watch reviews ඔයගොල්ලෝ නම් මගේ channel එකට ගිහලා ඒ videos බලන්න බැරි නැත්නම් අනිවාර්යෙන් බලන්න ඒ videos වලට පාඩු තියෙනවා නම් ඒවත් comment section එකේ comment එකක් දාලා ඔයගොල්ලොන්ට කියන්න පුළුවන් right එවැගේම මතක් කරනවා ඔයගොල්ලෝ තාම මගේ channel එකට අවුත් කින්නම් පළවෙනි දෙනා හොත්පත් subscribe button press කරලා channel එකට එකතු වෙන්න පුළුවන් ඒ වගේම ඊට හැබැයි තන bell icon එකත් all දා තියාගත්තොත් තමයි මම දන්න මේ වගේ වටන videos ඔයගොල්ලෝ කාට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ right එවැගේම video එක skip නොකර video ගිවෙන්න කම් බලන්න video එක හොඳනම් like කරන්න comment කරන්න හැමෝටම බලන්න share කරන්න ඒ වගේම මම drop shipping සම්බන්ධ ඒ e-money සම්බන්ධ content ගොඩක් අරන් ඇවිල්ලා තිනවා ඔයගොල්ලෝ පුළුවන් channel එකට ගියොත් ඒ වීඩියෝස් උත් බලන්න පුළුවන්. රයිට් එන වැඩි කතා කරගෙන ඉන්නවොත් නැහැ අපි යමු වීඩියෝ එකට. රයිට් හැමදාම වගේ මම ඔයගොල්ලන්ට ඉස්ලාම් මේකේ බොක්ස් එකේදී අපි මොනවද බලා ගන්න පුළුවන් කියලා පෙන්වලා ඉන්නා. රයිට් උදින්ම වෙෆිට් ප්‍රෝ කියලා මේකට අදාළ ඇප් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම HW67 Pro Max කියලා වොච් එකේ නේම් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම වොච් එක view එකක් බලා ගන්න පුළුවන් අපිට මෙතනදී. රයිට් ඊළඟට අපිට උඩින්ම NFC කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට wireless charge එකක් තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ main key features ටිකක් තියෙනවා බලා ගන්න පුළුවන්. 1.9 inches heart rate monitoring ඒ විදිහට main key features වගේක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම box එකේ side එකට ආවට පස්සේ smart watch HW67 Pro Max කියලා watch එකේ name එකක් බලා ගන්න පුළුවන්. රයිට් ඊළඟට ඇලුමිනියම් කේස් ස්පොට් බෑන්ඩ් 45 mm කලයක බලා ගන්න පුළුවන් ඒ වගේම ලයිට් රෝස් කලයක තමයි මෙතනදී අරගෙන තියෙන්නේ රයිට් ඊළඟට බොක්ස් එක පිටිපස්සට ආවට පස්සේ සර්ටිෆිකට් වගේ බලා ගන්න පුළුවන් ඒ වගේම ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන කරන QR කෝඩ් එක බලා ගන්න පුළුවන් ඒ වගේම වෙෆිට් ප්‍රෝ කියලා තියෙනවා බලා ගන්න පුළුවන් රයිට් ඇත්තටම බොක්ස් එකේදී අපිට මෙච්චරයි බලා ගන්න තියෙන්නේ රයිට් අපි බලමු ඊළඟට බොක්ස් එකේ ඇතුළතදී අපිට මොනවද මෙයාලා දීලා තියෙන්නේ කියලා රයිට් ඇත්තම ටිකක් බර බොක්ස් එකක් තමයි අපිට මෙතනදී හම්බෙලා තියෙන්නේ රයිට් බලමු අපි ඇතුළතදී මොනවද මේකේ බලා ගන්න තියෙන්නේ කියලා රයිට් මම මෙහෙම මේකේ සීල් එක කඩා ගන්නවා කඩාගෙන ඉවරලා රයිට් ඇතර මේකේ අර ගිනි පෙට්ටි අරිනවා වගේ තමයි මේක අරින්න තියෙන්නේ රයිට් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් රයිට් ඇත්තම කිව්වොත් මේක ඇතුලේ තවත් බොක්ස් එකක් තියෙනවා වෙයා ෆිට් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් රයිට් මෙන්න මෙහෙම මේ කේස් එක මම අයින් කරගන්නවා රයිට් ඒක ඇතුලේ තව බොක්ස් එකක් තියෙනවා රයිට් ඒ බොක්ස් එකේදී නම් ප්ලේන් බොක්ස් එකක් තමයි තියෙන්නේ වෙයා ෆිට් කියලා දාලා වොච් එකේ වොච් ෆේස් එකක් විතරයි දාලා තියෙන්නේ වෙන කිසිම දෙයක් බලා ගන්න නැහැ රයිට් ඇත්තම ඔය දේවල් ටික තමයි ඇතුළ බොක්ස් එකේදී බලා ගන්න තියෙන්නේ. රයිට් බලමු අපි ඇතුළ මේ බොක්ස් එකත් ඕපන් කරලා. රයිට්. අනිත් වච්ච වල වගේම තමයි මේකෙදී අපිට මුලින්ම යූසර් මැනුවල් එක තමයි බලා ගන්න තියෙන්නේ. රයිට්. ඇත්තම ටිකක් ලොකු යූසර් මැනුවල් එකක්, ඇත්තම පොතක් වගේ ටිකක් ලොකු යූසර් මැනුවල් එකක් මේකෙදී බලා ගන්න පුළුවන්. ලොකු ඉන්ට්‍රොඩක්ෂන් නෑ මේ වච් එක සම්බන්ධයෙන්. මේ යූසර් මැනුවල් එකේ දාලා තියෙනවා. රයිට්. ඒ වගේම අනිත් යූසර් මැනුවල් වල වගේමයි මේකට අදාළ QR කෝඩ් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම watch එක යූස් කරන්නේ කොහොමද? watch එකේ මොන මොන features ද තියෙන්නේ? ඒ features කොහොමද වැඩ කරන්නේ? ඒ හැමදේම මෙන්න මේ යූස් මෙනුවල් එකේදී ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම පැත්තක් Chinese වලිනොත් අනිත් පැත්ත English වලිනොත් මෙන්න මේ යූස් මෙනුවල් එක බලා ගන්න පුළුවන්. right මම යූස් මෙනුවල් එක පැත්තකින් තියා ගන්නම්. right ඊට පස්සේ මම මේකේ color එක select කරලා light rose color එක මේකෙදී ඔයගොල්ලන්ට ස්ටෙප් දෙක බලා ගන්න පුළුවන් සොෆ්ට් ස්ටෙප් දෙකක් සොෆ්ට් වලට ස්ට්‍රොง ස්ටෙප් දෙක බලා ගන්න පුළුවන් රයිට් ඔයගොල්ලන්ට මතක ඇති මෙන්න මේ ස්ටෙප් තියෙන වොච් මන් ගොඩක් රිව්යු කරා ඇත්තරම ඒ වොච් එක අතර හොඳට ෆිට් වෙනවා සෝරි ස්ටෙප් දෙක අතර හොඳට ෆිට් වෙනවා ඒ නිසා ඒ ස්ටෙප් දෙක ගොඩක් පහසුයි ඒ වගේම අපිට මේකෙදී wireless full wireless charge එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ පින් එකක් මුකුත් කරන්නේ නෙමෙයි. full wireless charge එකක් මේකෙදී අපිට බලා ගන්න පුළුවන්. right ඊළඟට අපිට HW67 කියන මෙන්න මේ smart watch එක බලා ගන්න පුළුවන්. right ඇත්තටම box එකේදී නම් අපිට බලා ගන්න තියෙන ඒ දේවල් ටික තමයි අනිත් watch වල වගේමයි.
බොක්සේගේදී ඒ දේවල් ටික තමයි බලා ගන්න තියෙන්නේ. රයිට් ඒ වගේම එක ස්ට්‍රිප් එකයි මේකෙදිත් අපිට හම්බ වුනේ. රයිට් ඊළඟට මම ස්මාර්ට් වොච් එක ගන්නම්. රයිට් ස්මාර්ට් වොච් එක අරගෙන මෙන්න මේ ටික ඔලේ අයින් කරගෙන ඔයගොල්ලෝ මේක ඔන් කරලා පෙන්වන්නම්. මේක මොන වගේද? ඒ වගේම මේකේ ප්‍රොඩක්ට් එක කියන්නේ මේකේ අපිට බිල්ඩ් කරලා තියෙන මොන මොන මැටීරියල්ස් වලින්ද? ඒ වගේ මේක ප්‍රොටෙක්ට් එක කොහමද? ඒ දේවල් ටික මම පෙන්වන්නම්. රයිට්. එතනම ටිකක් ප්‍රමාණය ඩිස්ප්ලේ සයිස් එක 1.9 ඉන්චස් වුණාට ටිකක් බරයි. අතරක හොඳ ෆීල් වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ වොච් එකේ ඒ කියන්නේ සයිස් එක අනුව නෙමෙයි වොච් එක ගොඩක්ින් සාමාන්‍ය බරක් බලා ගන්න පුළුවන්. රයිට්. ඊළඟට මේකේ ඇලුමිනියම් ප්ලස් සෙරමික් වලින් තමයි බිල්ඩ් කරලා තියෙන්නේ බලා ගන්න පුළුවන්. රයිට්. ඒ වගේම ඔයගොල්ලෝ මේ පැත්තට ආවට පස්සේ මේ ස්පීකර් එක ඒ වගේම වොලියුම් බටන් එක සෝරි වොලියුම් රොක එක බලා ගන්න පුළුවන්. ඊළඟට මේ මයික්‍රෝෆෝන් එක ඒ වගේම පවර් බටන් එකත් බලා ගන්න පුළුවන්. රයිට්. අතන මෙන්න මෙහෙම එක ඔන් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා කර්ව් ඩිස්ප්ලේ එකක් වගේ තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඩිස්ප්ලේ එකේ තියෙන පිච්චර් එහෙම කර්ව් විදිහට තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. රයිට්. ඒ වගේම මේකේ වොලියුම් ලොක එක වුණත් ටිකක් ඩීප් විදිහට අපිට සද්දෙත් ඇහෙනවා. ඩීප් විදිහට වොලියුම් කරන්න පුළුවන්. ඒ කියන්නේ කරකවන්න පුළුවන්. කරකවද්දී අතර හොඳට ෆීල් වෙනවා. රයිට්. ඒ වගේම හොඳ ටච් සෙන්සිටි එකක් මේකෙත් බලා ගන්න පුළුවන්. ඒ වගේ මේකෙදි ඔයාලා මතක ඇති මම බොක්ස් එක අන්බොක්ස් කරද්දිම මේක මේන් කී ෆීචර් එකක් විදිහට තිබ්බා. මේක RAM එකකුත් තියෙනවා 128 MB RAM එකකුත් බලා ගන්න පුළුවන්. ඒ නිසාද මන්ද මේකේ ස්ට්‍රක් වීමක් නැහැ කිසිම අනිත් ඔච්චර වගේ. ඒන වොලියුම් එක කරකවපු ගමන් අනිත් ඔප්ෂන් එකට යනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් ඔච්චර නම් පොඩ්ඩක් ටච් සෙන්සිටිව් එක එහෙම අඩුකමක් සමහර අඩුකම අඩුනේ. මේ ප්‍රයිස් එකත් එක ගොඩක් සාධාරණයි. නමුත් මේකට සාපේක්ෂව එක අඩුයි. රයිට්. ඒකට සාපේක්ෂව මේක ගොඩක් ලොකු ටච් සෙන්සිටිව් එකක් බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. රයිට්. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ඒ කියන්නේ මේක ඔයගොල්ලන්ට කරගන්න තියෙන හැම දෙයක්ම කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මැසේජ් පුෂ් ඒ දේවල් ටික කරගන්න පුළුවන්. අර QR කෝඩ් එක ස්කෑන් කරලා ඩවුන්ලෝඩ් කරගෙන. රයිට්. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මේකේ සෙටින් ටිකක් බලා ගන්න පුළුවන්. නැත්නම් මේකේ සෙටින් ගොඩක් බලා ගැනීම හැකියාවක් තියෙනවා. මොකද ඔයගොල්ලන්ට මේකේ ෆෝන් කනෙක්ට් කරලා පස්සේ ෆෝන් එක වුණත් ෆෝන් එකේ සෙටින් උත් මේකට ලොග් වෙන්න පුළුවන්. මොකද ෆෝන් සෙටින් කියලා වෙනම ඔප්ෂන් එකක් තියෙනවා. ෆෝන් සෙටින් කියන්නේ සම්පූර්ණ ෆෝන් එක සෙටින් එක නෙමෙයි, වොච් එකට අදාළ ෆෝන් සෙටින් ටික මේකෙදි කස්ටමයිස් කරගෙන මේ හැකියාවක් තියෙනවා. රයිට්. ඒ වගේම මේකෙදි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් බ්ලඩ් ප්‍රෙෂර් සෙන්සර් එක එහෙම වැඩ කරන විදිය ටිකක් ඩීප් විදිහට වැඩ කරනවා වගේ බලා ගන්න පුළුවන්. මොකද මේකේ ප්‍රයිස් එකත් එක්ක ඇත්තටම ඔයගොල්ලන්ට මේකේ බ්ලඩ් ප්‍රෙෂර් සෙන්සර් එහෙම ඇකියුරසි භාවය ටිකක් හොඳයි. මොකද ප්‍රයිස් එකත් එක්ක අනිත් උත්තරට සාපේක්ෂව. රයිට්. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් බාර් එක ඇදලා ඔයගොල්ලන්ට ෂෝට් කට් බලා ගන්න පුළුවන්. සෙටින් වලට යන්න, ඒ වගේම බ්‍රයිට්නස් වැඩි කරගන්න, ඒ වගේම මියුසික්, ඒ වගේම ඔයගොල්ලන්ට මේකේ මියුසික් කන්ට්‍රෝල් ෆැසිලිටි එකකුත් තියෙනවා. ඔයගොල්ලන්ගේ ෆෝන් එක කනෙක්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ මියුසික් එක ප්ලේ කරලා පස්සේ මියුසික් එක යවන්න උනත් ඒ දේවල් කට් කරන්න උනත් පෝස්ට් කරන්න උනත් ඒ දේවල් කරගන්න පුළුවන් මෙන්න මේ වොච් එක හරහා. එහෙම ෆැසිලිටි එකකුත් මේ වොච් එකෙදි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා මේගොල්ලෝ. ඒත් ඒ වගේම දැන් මතක් කරනවා ඔයගොල්ලෝ මේකෙදි මම ඇප් එක ඩවුන්ලෝඩ් කරලා වොච් එකට කනෙක්ට් කරන්න යන්නේ කොහොමද කියලා පෙන්වන්න යන්නේ නැහැ. මම අනිත් වීඩියෝස් වල නම් ඒවා පෙන්නවා. මොකද වීඩියෝස් එක ගොඩක් දුක්ුණාම ඔයාලා බලන්න අකමැති වෙන නිසා මම මේ දේ පොඩ්ඩක් අතහැරියා. ඔයගොල්ලන්ට එහෙම කනෙක්ට් කරගන්න ඕමනා කියන කනෙක්ට් කරගන්න අපහසුතාවම හරි තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න මම ඒක දාන්නම්. ඒ කියන්නේ කනෙක්ට් කරන විදියත් කියලා දෙන්නම් මෙහෙමම. නමුත් වීඩියෝ එක දිග ගැස්සෙන නිසා තමයි කනෙක්ට් කරන විදිය පොඩ්ඩක් අතහැරියා. ඔයගොල්ලන්ට කනෙක්ට් කරන්න පුළුවන් ඒ තියෙන මෙතනම වොච් එක ඩවුන්ලෝඩ් සෝරි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා ස්කෑන් කරපු ගමන් ඔයගොල්ලොන්ගේ වොච් එක පෙන්නනවා. පෙන්වට පස්සේ ඔයගොල්ලොන්ට තියෙන්නේ ඒක ලේසියෙන්ම කනෙක්ට් කරගන්න තමයි. බ්ලූටුත් ඔන් කරලා තියෙනවනේ වොච් එකෙත්. ඒ වගේම ඇප් එකට යද්දී ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ බ්ලූටුත් ඔන් කරන්න කියලා කියනවා.
ඒවගේම ඇලෝ දෙන්න දේවල් ටිකක් එනවා. යටි ඇලෝ දුන්නට පස්සේ ඔයගලන්න පුළුවන්. ඒකේ ඔටෝම බ්ලූටූත් ඔන් වෙනවා, ලොකේෂන් ඔන් වෙනවා. ඒ දේවල් ටික වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට වොච් එක ලේසියෙන් කනෙක්ට් කරගන්න පුළුවන්. රයිට්, ඇත්තටම ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් හොඳ බ්‍රයිට්නස් රේන්ජස් තියෙනවා ඔයගොල්ලෝ ඉස්සෙල්ලා දැක්කා. මේක හොඳ බ්‍රයිට්නස් රේන්ජස් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩිස්ප්ලේ එක අවුට්ඩෝ වලදී යූස් කරද්දී අවු ඉරේලිදි වගේ වොච් එකේ ටයිම් එක බලද්දී කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හොඳ බ්‍රයිට්නස් රේන්ජස් තියෙන ඔයගොම මේක ඩීටේල්ස් ෂාප් විදිහට පේනන නිසා ඩිස්ප්ලේ එකේ. ඒක නිසා ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඩිස්ප්ලේ එක අතින් ගත්තත්. ඇතම් ඩිස්ප්ලේ එක ප්‍රයිස් එකට සාධාරණයක් කරලා තියෙනවා. රයිට්, ඊළඟට මේකෙදී ඔයගොල්ලන්ට ෆුල් වයර්ලස් චාර්ජර් එකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම හොඳ මැග්නටික් එකක් තියෙන ෆුල් වයර්ලස් චාර්ජර් මේකෙදිත් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා ඔයගොල්ලන්ට අනිත් වච්චර වගේම. රයිට්, ඒ වගේ මතක් කරන ඕන ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමයි ඔයගොල්ලෝ මෙන්න මේ චාර්ජර් එක ගහද්දී මේකේ ඔයගොල්ලන්ට කේබල් එකක් විතරයි හම්බෙන්නේ. හැම වොච් එකකදීම කේබල් එකක් විතරයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. ඔයගොල්ලෝ ෆාස්ට් චාර්ජර් වලට මෙන්න මේ වොච් එක කනෙක්ට් කරන්න යන්න එපා. එහෙම වුණාම ඔයගොල්ලන්ගේ වොච් එකේ තියෙන බැටරි එක ඔයාලගේ භාෂෙන් සවුත් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ නෝමලි කියන ලැප් එකකට වගේ ගහන්න එහෙම අවුලක් නැහැ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ෆාස්ට් චාර්ජින් නැති නෝමල් චාර්ජ් කැටේකට මේක ගහලා ඔයගොල්ලන්ට පුළුවන් වොච් එක චාර්ජ් කරගන්න. මොකද හයි වෝල් චාර්ජ් වලට ගහන්න යන්න එපා. ඒ කියන්නේ ෆාස්ට් චාර්ජ් වලට ගහන්න යන්න එපා. එහෙම වුණාම වොච් එක ගොඩක් හීට් වෙනවා. එහෙම හීට් වුණාට පස්සේ වොච් එකේ බැටරියටත් එක බලපෑමක් වෙනවා. එහෙම නැති වුණත් ඔයගොල්ලන්ගේ වොච් එක බැටරිය පුපුරන්න උනත් පුළුවන්. මොකද ඒ තරම් හීට් වෙන නිසා. රයිට්, ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් චාර්ජ් කරද්දිත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න අන්නේ කාරණාව ගැන. රයිට්, මෙන්න මෙහෙම මම ස්ටෙප් දෙක දාලා පෙන්නන්නම්. ඇත්තටම ස්ටෙප් දෙක දැම්මට පස්සේ මේක ගොඩක් ලස්සනට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔගොල්ලෝ මතක ඇති මම මේ වගේ ස්ටෙප් තියෙන වොච් වල රිව්යුස් ගොඩක් කරන් ආවා. T900 Pro, Watch 8 Max ඒ වගේ වොච් වල මෙන්න මේ ස්ටෙප් දෙක තමයි අපිට බලා ගන්න තිබ්බේ. රයිට්, ඇත්තටම මේ වොච් එකට يعني ඒ ස්ටෙප් ගොඩක් අතර හොඳට ෆිට් වෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. රයිට්, ස්ටෙප් දෙක වොච් එකට කනෙක්ට් කරලා පස්සේ මෙන්න මෙහෙම තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇතනම් ගොඩක් ලස්සන ලුක් එකක්, කියන්නේ ප්‍රීමියම් ලුක් එකක් මේකදී බලා ගන්න පුළුවන්. ඇතන මේකලා එක ලේඩිස් ලේඩි කෙනෙකුට වගේ නම් ගොඩක් මැච් වෙනවා. ඒ කියන්නේ ලේඩි කෙනෙකුට මැච් වෙනවා කියන්නේ බොයි කෙනෙකුට මැච් වෙනවා නෙමෙයි කියන එක නෙමෙයි, මැච් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මං කිව්වේ මගේ අදහස. සෙට් එක කියන්නේ මේ කලයකට ගොඩක් කැමති ලේඩිස්ලා නිසා. හිට ඔයගොල්ලන්ට කැමති කලයකින් මේක මිලදේ ගැනීමේ හැකියාවක් තියෙනවා. මං එකට අදාළ කන්ටැක්ට් නම්බර්ස් දාලා තියෙනම්. ඔයගොල්ලන්ට පුළුවන් ඒ නම්බර් වලට කතා කරලා ඩීටේල්ස් ගන්න, මේ වොච් එකේ ප්‍රයිස් දැනගන්න, ඒ දේවල් කරගන්න පුළුවන්. රයිට්, වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. මම හිතනවා අද HW67 Pro Max කියන ස්මාර්ට් වොච් එක ගැන කියලා දීපු හැමදේම ඔයගොල්ලන්ට තේරෙන්නේ ඇති කියලා. වීඩියෝ එක මොනවද අඩුපාඩු තියෙනවා ඒක පළයා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, හැමෝටම බලන්න, ෂෙයා කරන්න. මම හිතනවා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න ඇති කියලා. රයිට්, එහෙනම් මතක කරන තව පාරක් ඔයගොල්ලෝ තමයි channel අලුත් කින්නම් පළවෙනි දවස් පස්සේ subscribe button එක press කරලා channel එකට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම ඊට අපි තන bell icon එකත් all දාලා තියාගන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. එහෙනම් තවත් මේ වගේ video එකක් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.